ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබතුමා කොහොමදක් මට පේන්නේ දැන් ඔබතුමා ජාතිකල යුතුයෙන් එහෙම ඉන්න බලාපොරොත්තුවක් නැන්නේ. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්මුණේ 2004. ගත්කලේ සන්ධානය ව්‍යාපංචකලේ සියල්ලම කළේ මම මැතිවරණ 12ක මම නාම යෝජනා පත්‍ර හැදුවා. මම 91 ඉඳලා මේ තරග කරන 9 වෙනි මැතිවරණ. ඉතින් මම සන්ධානයේ ලේකම් හැටර මට බොහොම පහසුවෙන් තිබුණා ඒ වෙලාවේ මගේ නම දාගෙන අන්තිමට යවන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙක කරා. නමුත් එතුමා පාව මට උපදෙස් දුන්නා නෑ ඔබ තරග කරන්න කොහොමදයි කියලා. ඒ නිසා මම කවදාවත් ජනතාවගේ කැමැත්තෙන් මිසක් ලයිස්තුවකින් පාලනය කරන බලාපොරොත්තු වෙන්නේ මේ වරත් තරග කරන මොකද මට ඒ විශ්වාසය තියෙනවා. අපි අවංකව අපි නිෂ්පාලනය කරලා තියෙනවා. කිසි දවසක මම නිල නිවාසයක් කරන්නේ නැහැ. කැබිනට් එකම දුරේ පිටියට අවුරුදු 20ක් කාලය තුන වරින් වර නිල නිවාසයක්වත් අපි අරන්නේ නැහැ. අපිට වෘත්තියක් තියෙනවා. අපේ අධ්‍යාපනික පසුබිම තියෙනවා, වෘත්තික පසුබිම තියෙනවා. හොඳයි මම ඔබ මැදින් කඩාගෙන පයින් මම දෙන්න මම කඩාගෙන. දැන් මේ පාර්ලිමේන්තුව පිළිබඳ පුදුම මේ විවිධ මතනේ රට පුරා මේක ඉගෙන ගන්න අය නැහැ, මේක නැහැ, මේගොල්ලෝ වැඩ නැහැ, අරන් කරන දුස ඕමනේ තියෙන්නේ. දැන් ඔබතුමා ඉල්ලන්නේ මම මුලින්ම ගත්තොත් එහෙම මේ සාමාන්‍ය පෙළ සම්මාන පහක් නැතුව යන්න බෑනේ බැංකුවකට උසස් පෙළක් නැතුව. ඒ සමාන ලංකා බැංකුවේ තමයි ඉස්සෙල්ලාම සේවයට බඳුනේ 977. ඒකට සාමාන්‍ය පෙළ උසස් පෙළ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම අවුරුදු 8ක් ඉන්න අතරතුර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය කළා. 82 නීති උපාධිය. ඊට පස්සේ 84 මම නීති අවසන් විභාගයේ සමත් වුණා නීති විද්‍යාලයේ. 85 නීතිඥයෙක් හැට දూరు දුන්න බලම මහාධිකරණයේ අවුරුදු 9ක් අපරාධ නඩු පිළිබඳව කතා කළා. ලංකාවේම දෙවෙනි විශේෂවරු 3 දෙනෙක් අහපු පාර්ලිමේන්තු බෝම්බ නඩුවෙත් මම තනියම විත්තිකරුවෙක් වෙනුවෙන් එක විත්තිකරුවෙකුට පෙනී හිටියා. ඉතින් ඒ නීති වෘත්තිය ගත්තා. ඊට පස්සේ මම 2004 විපක්ෂයේ ඉඳගම ශ්‍රීජාතුරුපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි ගත්ත රාජ්‍ය පරිපාලන පිළිපත්. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ කෙනෙක්වත් නැහැ පශ්චාත් උපාධියක් ගත්ත කෙනෙක් රාජ්‍ය පරිපාලන. දැන් මේ අපි කරන්නේ ගවර්නන්ස්. මේ රාජ්‍යපාලනේ කරන්නේ ඒකේ අවශ්‍ය ප්‍රායෝගික අධ්‍යක්ෂීම සහ න්‍යායාත්මක අධ්‍යක්ෂීම දිනවා. මම මේ වෙනකොට මැලේෂියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපංච වෙලා මම භාගයක් පරිසුදු කරන් කියලා දිනවා ආචාර්ය උපාධිය ව්‍යාපාර කළමනාකරණේ. 2007 මම අධ්‍යාපන මැති හැටි ඉන්නකොට ඇමරිකාවේ බොස්ටන් වල හාවර්ඩ් විශ්වවිද්‍යාලේ ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාල 2-3 අතරින් එකක්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය. හාවර්ඩ් විශ්වවිද්‍යාලේ දිනවා කෙන්ඩි ස්කූල් ඔෆ් ගවර්න්මන්ට්. ඒ කියන්නේ රාජ්‍ය පාලනය පිළිබඳව කෙනඩි විද්‍යාලය. ඒකේ මම කෙටි කාලීන පාඨමාලාවක් හදාරලා ඒක සාධකයක් මම ගවතුත් මට ඕනකට මගේ සාධක වෙන්නන්න පුළුවන්. වෘත්තිය පුහුණුව තිනුන. ඒ නිසා ඔය කියන උගත් නැනවත් විද්වත් ඔය ඕනම තලයකට අපිට ඇතුල් වෙන්න පුළුවන්. දැන් අපෙන් ඔබතුමා එන්නේ ඡන්දි ඉල්ලනවානේ. ඔව්. ඇයි ඔබ ඔබතුමාට ඡන්දි දෙන්නේ? ඇයි මොනව කරාද? ඔව්. අපිද? ඔව්. ඔබ ප්‍රශ්නයක් කියවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මම බාර අරගෙන ඉන්නකොට මෙරට යුද්ධයේ තිබුණේ අවුරුදු 5. ප්‍රාග්ධන යෙදුම් කරන්න හම්බුනේ ඒ වෙලාවේ පුනරාවර්තන විදම් කරන. නමුත් ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්තම මම 2000දී පළවෙනි වතාවට අධ්‍යාපනය දුන්නාම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හඳුන්වලා දෙන අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය. අද බලන්න කී ලක්ෂයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවද කියලා 6 පිටට සහ උසස් පෙළ. ඒක එක එක ප්‍රතිපත්ති තීන්දුවක් මම ඒක ප්‍රයත්න කරනවා. ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශිෂ්‍ය කේන්ද්‍රීය සහ ක්‍රියාකාරකම් පදනම් කරගත් ප්‍රතිසංස්කරණ සිදුවුනේ මගේ කාලය තුල. මම පළාත් 9 යුනිට් 9ක් දාලා ඒක කළා. ඊළඟට පරිසර ඇමති හැටි දිනනකොට මම පැරිස් ඇග්‍රීමන්ට් එක. ඒ කියන්නේ දේශෝනික විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතියට මම තමයි ලංකාවෙන් අස්සම් කළේ 2016 මැයි මාසේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ. ඊළඟට දැන් අපි කවුරුත් කතා කරන SDG 17 තිරසර සංවර්ධන ඉලක්ක 17 හඳුන්වා දෙන්න කලින් අවුරුදු 2ක් වැඩමුළු තිබ්බා. ඒ වැඩමුළුවට මම සම්පත්දායකෙක් හැටියට වැඩමුළු 3කට සහභාගී වුණා. අපිට ආරාධනා කරන්න යන්නේ අපේ බලපුරුද්ද එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් හෝ දේශීය වශයෙන් හෝ කලාවීය වශයෙන් ඉංග්‍රීසි භාෂෙන් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් නම් සිංහලෙන් අපේ වැඩකට කරන්න පුළුවන්. යුනෙස්කෝ එකේ මම සභාපතියක් ඉඳලා ලංකාවේ යුනෙස්කෝ විධායක සභාවේ අවුරුදු 4ක් වැඩ කළා. එතකොට අපි ලංකාව වෙනුවෙන් නියෝජනය කිරීම ලංකාවට ඒ ප්‍රතිඵල ගෙන දීම විද්‍යා තාක්ෂණ ඇමතිවරයාට ප්‍රථම වතාවට ලෝකීය විද්‍යාඥයෙක් 115 ජාත්‍යන්තර
ජාත්‍යන්තර මට්ටමේ ලංකාවට ගෙනල්ලා 700ක් විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන් අපි තියලා ඉනොවේටින් ශ්‍රී ලංකා කියලා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදුවා. ඒකේ කොටසක් ක්‍රියාත්මක කරගෙන යනකොට අපි ආන්දායි. ඔව් ප්‍රධානමතිවරයාට ඉතින් ගොඩාක් කල්ලේ ඒක නිසා කෙනෙකුට ඡන්ද දෙනවා නම් දැන් සමාජ කතිකාවන් යනවා. තව ප්‍රශ්න ඕන විසඳන්නේ පරිසරය ඕන විසඳන්නේ කඩලාන ලෝකයේ තියෙන කඩලාන වෙන රටවල් 36යි. ලංකාවේ තියෙන විශේෂයන් සමහර රටවල නැහැ. මම පරිසරය විදිහට නිලාවෙලි වලට ගිහිල්ලා හොල්සිම් එකත් එක්ක කඩලාන ශාක ව්‍යාපෘතිය පළවෙනි ව්‍යාපෘතිය ඒ කාලේ මම ආරම්භ කළා. ව්‍යාප්ත කරා. අද බොහෝ දෙනා පරිසරය ගැන උනන්දු වෙනවා. ඒ නිසා ඒ හැම ක්ෂේත්‍රයකම අපි හිටපු මේ රටට යම් දෙයක් කරන්න මේ රටට යම් දැනුමක් ගෙන එන්න ජාත්‍යන්තර මට්ටමට ගෙනීම සඳහා අවශ්‍ය අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න වැඩක් තියෙනවා. Breaking.lk